Praise God. Yes, God loves you, and I love you too. දෙවියන් මහන්සිය ඔබට ප්‍රේම කරනයි වගේම මමත් ඔබට ප්‍රේම කරනවා. If you say that you love God and hate your brother, ඔබ කියනවා නම් ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරලා ඔබගේ සහෝදරයාට වෛර කරනවා කියලා. Then God says, I don't take any notice of that. එතකොට දෙවියන් වහන්සේ කියන්නේ ඔබ ඒ කියන දේ මම ඒ තරම් සලකන්නේ නැහැ. Because if you don't love your brother then I cannot accept your love. මන් ඔබගේ සහෝදරයන්ට ඔබ ප්‍රේම නැකොලොත් මං කොහොමද ඔබගේ ප්‍රේමය පිළිගන්නේ? It says that if you don't love the one who is next to you, එහි පවසන්නේ ඔබගේ ළඟින් සිටින කෙනාට ඔබ ප්‍රේම නැකොලොත් How can I believe that you love me? කොහොමද මම විශ්වාස කරන්නේ ඔබ මට ප්‍රේම කරනවා කියලා? In 1 John chapter 4 and verse number 19 says, එක යොහන් 4:19 කියනවා, We love him because he first loved us. අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ පළමු කොට උන්වහන්සේ අපට ප්‍රේම කළ නිසායි. If a man say I love God and hateth his brother, he is a liar. යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියා තමාගේ සහෝදරයාට වෛර කෙරේ නම්, ඔහු බොරුකාරයෙක් කියලා. For he that loveth not his brother whom he that loveth not his brother whom he hath seen how can he love God whom he hath not seen මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම් තමා නුදුටු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට ඔහුට නොපුළුවන So if you love your brethren then Christ also is accepting your love ඔබගේ සහෝදරයන්ට ඔබ ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේට ඔබ කරන ප්‍රේමයක් උන්වහන්සේ පිළිගන්නවා As the elections are coming up I like to encourage you because people keep asking me should we vote or should we not ඡන්දය ළඟ එන නිසා මම කැමති ඔබව ධෛර්යමත් කරන්න ඒ ගැන මොකද ඔය අසනවා මගෙන් ඡන්දය දාන්නද නැත්නම් නොදාන්නද If you're a citizen of this country then you have a right to vote and you must use your vote. ඉතින් ඔබ මේ රටේ පුරවැසියෙක් නම් ඔබට අයිතියක් තිබෙනවා ඡන්දය දාන්න. ඒ නිසා ඔබ ඔබගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. Let me give you some guidelines from the scriptures. ලියවිලි වලින් මම ඔබට යම් මඟ පෙන්වීමක් ලබා දෙන්නම්. Turn with me to the book of Romans 13. රෝම 13 පෙරළමු. Romans 13. රෝම 13. And it says from verse 1 onwards let every man every soul be subject unto higher powers for there is no power but of God the powers that be are ordained of God whosoever therefore resisteth the power resisteth the ordinance of God and they that resist shall receive of themselves damnation 1 and 2 එක සහ 2 රෝම 13 හැම දිනම බලයලත් මුලා දෑනින්ට යටත් වෙත්වා මක්නිසාද දෙවියන් වහන්සේගෙන් මිස කිසි මුලා දෑනිකමක් නැත්තේය ඇත්තවූ මුලා දෑනිකම් දෙවියන් වහන්සේ විසින් නියම කර තිබේ එබැවින් මුලා දෑනිකමට විරුද්ධව සිටිනා දෙවියන් වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටී විරුද්ධව සිටිනෝ තමුන් පිටට දඬුවම් පමුණවා ගන්නෝය Right, so it says that we take damnation to ourselves if we resist ordinances that God has placed. දෙවියන් වහන්සේ විසින් තබා තිබෙන නායකයාත්වයට අපි විරුද්ධව සිටියොත් අපි අපටම දඬුවම් පමුණවා ගන්නවා කියා තමයි මෙහි පවසන්නේ. Okay, let's see the guidelines here. Rulers are not a terror but to good works. දැන් බලමු අපිට තිබෙන මග පෙන්වීම මොනවද කියලා මෙහි තුන්වෙනි පදේ කියනවා මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට බය උපදවන්නෝ නොවේති. So the guidelines we find is they are for good works. ඉතින් අපිට පළවෙනි උපදේශ අපිට තිබෙනවා මෙතන යහපත් ක්‍රියාවට කියා. Wilt thou then be afraid of the power do that which is good and thou shalt have praise of the same number muladeniyata bayak nathuwa sitinta kemathida yaha padde karana evita ohugen numada prashansawa labe for he is a minister of god to thee for good
නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් කියලා. So they are supposed to be ministers of God who are for good. ඉතින් මේ අය සිටින්නේ යහපත පිණිස දෙවියන් වහන්සේගේ සේවකයන් හැටියටයි. යහපත් ක්‍රියා උදෙසා. So those are guidelines that you need to have. තමයි අපට පිළිපදින්න පුළුවන් මක පෙන්වීම. But if thou do that which is evil, be afraid. For he beareth not the sword in vain. නමුත් නුඹ නපුර කෙරෙහි නම් බය වෙන්න. මක් නිසාද ඔහු නිර්ර්ථකයේ කඩුව නොදරයි. Right, he doesn't bear the sword in vain. ඉතින් ඔහු නිර්ර්ථකයේ කඩුව දරන්නේ නැහැ. For he is a minister of God, a revenger to execute wrath upon them that do evil. ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක්ව නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස. So these are guidelines that you have from the scriptures. Then මේවා තමයි ලියවිලි වලින් ඔබට ලැබෙන මඟ පෙන්වීම. Therefore you need be subject not only for wrath but also for conscience sake. පස්වෙනි පදය එබැවින් උදහස නිසා පමණක් නොව හෘද සාක්ෂිය නිසාද යටත් වෙන්න ඕනේ. But we are citizens of this nation. Then me rate puravesiyan hatiyata we who are the children of the kingdom of God wagema api tamai deva rajye daruwan hatiyata sitinne we do things for our conscience sake not because we are afraid of the punishment thing api yahapad deval karanne apage harida sakshya nisa misa danduwamata bayen nove because everyone who is born again we have a good conscience towards God and we want to be good citizens mokada deva honorable citizens deviyan mahansege pawulata upata labuwa api hemoma api deval karanne apage harida sakshya nisa apita one gauravanwita puravasiyan wenna yahapad puravasiyan wenna that's another scripture api thawa padayak lesa balu from the book of first timothy ekatimothi chapter 2 දෙවෙනි පරිච්ඡේදයේ I exhort therefore that first of all supplications prayers intercessions and giving of thanks be made for all men for kings and for all that are in authority that we may lead a quiet and a peaceable life in all godliness and honesty For this is good and acceptable in the sight of God and our Savior. ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන්කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව සියලු මිනිසයන් උදෙසා ඉල්ලීම්ද යාඥාද මැදිහත්කම්ද ස්තුති දීම්ද පවත්වන්නට සියල්ලට පළමුවෙන් අවවාද කරමි. මෙය සියලු මනුෂ්‍යයන් ගලවනු ලැබ සැපෑම දැන ගැනීමට පැමිණෙනවාට කැමැති වූ අපගේ ගැලුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව ප්‍රසන්නව තිබේ. So the guidelines here we see. Then මෙතනත් තිබෙනවා අපිට දකින්න පුළුවන්. Where we lead a quiet and a peaceable life. Then අපට සමාදාන නිශ්චල ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. In all godliness and honesty. සියලු භක්තිවන්ත කමින් සහ අවංක කමින් නැත්නම් සංසුන් කමින් So you and I pray and ask the Holy Spirit according to the guidelines that we have and we should vote අපිට ලැබී තිබෙන මේ උපදේශ මාලාවට අනුව ඔබත් මමත් යාඥා කරලා ශුද්ධාත්ම මඟ පෙන්වීම ලබාගෙන ඡන්දය දානවා Also in 2nd Chronicles chapter 7 and verse number 14 it says if my people who are called by my name humble themselves dekale kampote sandahan wenawa mage senaga yatahatwa mata mora gasuwot and he will heal our land we need a lot of healing in this land mama hunge deshiya suwa karimi kiya thibena e kiyanne apage deshiyata bohu suwaya avashyawa thibena so we need a healing in this land we need to live quiet and a peaceable life ithin ape deshiyata suwaya avashyay wage ma apit samadana wu නිශ්චල ජීවිත ගත කරන්න අවශ්‍යයි. And also in Psalm I'm sorry in Proverbs chapter 21 හිතෝපදේශ 21 The king's heart is in the hand of the Lord as the rivers of water he turneth whithersoever he wills.
රජුගේ සිත දිය පහරවල් මෙන් ස්වාමින් වහන්සේගේ අතෙහි පවතී. උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක. So the church of the Lord Jesus Christ, the body of believers, ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නැතහොත් ඇදහිලිවන්තයන්ගේ ශරීරය, we pray to the Lord God Almighty, මහෝත්තම දෙවියන් වහන්සේට, and we also have these guidelines how we need to live by, ඒ වගේම අපි ජීවත් විය යුතු ආකාරය පෙන්눔 කරන උපදේශ මාලාවක් අපිට දෙන්න. And who should be the rulers? ඒ වගේම කවුද නායකයෝ විය යුත්තේ කියලා. And let the Holy Spirit guide you, and you pray and ask the Holy Spirit whom you should vote for. ඒ වගේම ඔබ ඉදහරින්න ශුද්ධත් වහන්සේට ඔබට මඟ පෙන්වන්න ඔබ අහන්න උන් වහන්සේගෙන් කාටද ඔබ. So if you're a citizen of this country, then you have to vote. You should vote. Don't despise. වැසියෙක් නම් ඔබ ඡන්දය දැමිය යුතුයි. ඔබ ඒක එපා කරන්න එපා. Right, so that's one thing that I want to encourage you with. Then so that all the questions should be covered by now. ඔබට whether I should or not. මත් කරන්නයි මට ඕන වුනේ මේ වෙන විට ඔබ දැනගන්න ඔබට ලැබෙන්න ඇති දැනගන්න ඇති අපි ඡන්දය දැමිය යුතුද නැද්ද කියලා. Don't just go there and scribble. That's dishonoring authority. ඉතින් ඔබ ගිහිලා ඡන්දය කුරුටු ගන්නත් එපා. එතකොට අපි කරන්නේ අපගේ ආධිපත්‍යයට අගෞරව කිරීමක්. If you have the spirit of Christ, you are going to walk in honor in this land. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය ඔබ තුල සිත් තිබෙනවා නම් මේ දේශය තුල ඔබ ගෞරවයෙන් ගමන් කරන්නට යනවා. We don't believe all people, but still for all we have rules and regulations that are placed. සියලුම මිනිසුන් අපි විශ්වාස නොකළත් දමා තිබෙන නීති රෙගුලාසි අපි අනුගමනය කරනවා. We want rulers of good works. යහපත් ක්‍රියා කරන නායකයන් වුයි අපිට අවශ්‍ය කරන්නේ. We want rulers who are going to be where we would be able to live godly and peaceful and quiet in quietness. ඒ වගේම නිශ්චල භාවයෙන් ඒ වගේම සමාදානයෙන් ඒ වගේම භක්තිවන්තව ජීවත් වෙන්න අපිට අවශ්‍ය වාතාවරණය සාදන්නා වූ නායකයන් අපිට අවශ්‍යයි. But our trust is in the Lord. නමුත් අපේ විශ්වාසය තිබෙන්නේ ස්වාමීන් වහන්සේ මතයි. He can turn the heart of the king whithersoever he wants to. උන්වහන්සේට පුළුවන් රජතුමාගේ හදවත උන්වහන්සේට කැමැති පැත්තට හරවන්න. That's if we are interceding. නමුත් එහෙම වෙන්නේ අපි ඒ වෙනුවෙන් මැදිහත් Right. So let's go to the scriptures and learn something from the scriptures today. ජාත දවසේ අපි නැවත ලියවිලි වලට ගොස් ලියවිලි වලින් යමක් ඉගෙන ගනිමු. God loves us, we know that. දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා අපි ඒ ගැන දන්නවා. And we walk in love one with another. ඒ වගේම අපිත් එකිනෙකා සමග ප්‍රේමයෙන් ක්‍රියා කරනවා. And if you say that you love the Lord, ඔබ කියනවා නම් ඔබ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරනවා. Then you got to love his word. ඔබට තිබෙන උන්වහන්සේගේ වචනයටත් ප්‍රේම කරන්න. And you don't not only love his word, but you cherish his word and you take his word into your heart. ඉතින් ඔබ උන්වහන්සේගේ වචනයට ප්‍රේම කරන පමණක් නෙමෙයි ඒ ගැන බොහෝ සතුට වෙලා ඒක ඔබගේ හදවතට ඔබ ගන්නවා. Jesus said in John chapter 14 යොහන් 14 යේසුස් වහන්සේ මෙසේ පවසනවා. And verse number 18 or verse number 21. යොහන් 14 21. He that hath my commandments and keepeth them, he it is that loveth me. යමෙක් මාගේ ආඥා පිළිගෙන ආරක්ෂා කෙරේද මට ප්‍රේම කරන්නේ ඔහුය. Who is the one who loves the Lord? And කවුද ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නේ? He who has the commandments or the word of God. උන්වහන්සේගේ වචනය නැත්නම් උන්වහන්සේගේ ආඥාවල් තිබෙන කෙනා and keeps them සහ ඒවා පවත්වන පුද්ගලයා not forget them ඒවා අමතක කරන පුද්ගලයන් නෙවෙයි but who keeps them නමුත් ඒවා ආරක්ෂා කරන you're supposed to have the word of God in your heart නැහෙන ඔබගේ හදවතේ මේ වචනය ඔබ තිබිය යුත්තේ you got to have your transformation taking place in your mind through the word of God දේව වචනය තුලින් ඔබගේ මනස තුල ඒ පරිවර්තනය සිදුවිය යුතුයි if you love God you will have his word දැන් ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් ඔබට උන්වහන්සේගේ වචනය තිබෙනවා and if you have it in your heart දැන් ඒක ඔබගේ හදවත තුල තිබෙනවා නම් it's going to come out in action ඒක ක්‍රියා තුලින් එළියට එන්ටත් යනවා in your words and in your walk ඔබගේ වචන වලින් සහ ඔබගේ හැසිරීම තුලින් sometimes we talk to people and we say their words are not good because their actions don't line up with their words සමහරක් අය සමග අපි කතා කරමු අපි කියන එයාගේ වචන ඒතරම් හොඳ නැහැ මොකද එයාගේ වචන එයාගේ ක්‍රියාව සමග ගැළපෙන්නේ It's one thing to speak the word of God, it's also another thing for us to act upon his word. දැන් දේව වචනේ කතා කිරීම එක දෙයක්. නමුත් ඒ වචනයට අනුව ක්‍රියා කිරීම තවත් දෙයක්.
It's important that we act according to his word. උන්වහන්සේගේ වචනයට අනුව ක්‍රියා කිරීමත් ඉතාමත්ම වැදගත්. Action is putting the word of God to work in your life. ක්‍රියාව කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ජීවිතයට ඔබ ප්‍රායෝගිකව ඉදිරිපත් වීමයි. If I say I have faith, මං කියනවා නම් මට ඇදහිල්ල තිබෙනවා. And if I only speak words, නමුත් මම වචන විතරක්ම කතා කරනවා නම්. And if I don't line up with what I speak, මම ඒ කතා කරන වචන සමග මං එකට පෙළ ගැස්වෙන්නේ නැත්නම්. There is no corresponding action to it. එහෙමනම් ඒකට අනුකූල වූ ක්‍රියාවක් නැති වෙනවා. Then my faith is of no use. It's a dead faith. එතකොට මගේ ඇදහිල්ල කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒක මැරිච්ච ඇදහිල්ලක්. James talks about dead faith. යාකොබ් තුමා මරිචේ දහිල්ල ගැන කතා කරනවා. From James chapter 2 and verse 14 onwards he talks about I'll show you a person who has faith and I'll show you a person who has faith along with his works. යාකොබ් තුමා ඒ අපගේ ඒ ඇදහිල්ල ගැන කතා කරනවා. ඔහු කියනවා මට ඔබට පෙන්වන්නම් ඇදහිල්ල තබාගෙන ක්‍රියාව නැති කෙනාත් ඇදහිල්ලක් තියනවා කියලා ක්‍රියාව කරන කෙනාත්. Actually, some people have even despised this confession because they are having a confession but they don't line up with what they confess. සමහරක්කය ප්‍රකාශ කිරීම එපා කරලා තිබෙනවා මොකද ඔවුන් ප්‍රකාශ කරන දේ අනුව ඔවුන්ගේ ක්‍රියාව ඒකට පෙළ ගැස්වෙන්නේ නැහැ. Because sometimes my words may be good but my actions don't line up with my words. සමහරක් වෙලාවට මගේ වචන හොඳ වෙන්න පුළුවන් නමුත් මගේ ක්‍රියාවල් ඒකට ගැළපෙන්නේ නැහැ. Because it's important that I obey his word. Manda unwansege wachaneyata kikaruwima mata ita wedaga. And in that scripture we find of two examples of two different people. Then e padaye apita udaharana dekak pennum karana. One is Abraham. Kenek Abraham. And the second person is Rahab. Anith pudgalaya Rahab. Abraham is a friend of God. Abraham sitiye deviyan wansage mitrek hatiyada. Rahab was a prostitute but still she turned around and believed God. Rahab sitiye vaishyawak hatiyada namuth ehat herila deviyan wanse wedata heruna. And she not only by her words by her actions she proved that she had faith in the God of Israel. Wachana walin pamanak nove age kriyawalinut a pennwa Israeli deviyan wanse kire yata edahilla thibena bawa. Abraham was not only in confession or he was just not a man of faith but he was a man who was obedient. Abrahamut prakashane manushyek hatiyata pamanak nove sitiye ohu කීකරු කමේ මිනිසෙක් හැටියටත් සිටියා. Abraham obeyed God. Abraham දෙවියන් වහන්සේට කීකරු වුණා. When God said take your only son and offer him in Mount Moriah, he immediately obeyed him and started working on it. දැන් දෙවියන් වහන්සේ ඔහුට කියද්දි ඔබගේ එකම පුතා අරගෙන මොරියා කන්දට යන්න කියලා ඔහු ඒකට කීකරු වුණා. So that's faith in action. Then එහෙම ඒක ගත්තාම ඇදහිල්ල ක්‍රියාවට දැමීමක්. Rahab the prostitute who was later on turned out to be a woman who believed in the God of Israel. Then Rahab කියන වෛශ්‍යාවත් අන්තිමේදී දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලි දෙවියන් වහන්සේව අදහන කෙනෙක් බවට පත් වුණා. She just did not only spoke to the spies. ඔත්තුකාරයන් හට කතා කළා පමණක් නොවේ. But she acted and protected the two spies. නමුත් මේ ඔත්තුකාරයන්ව ආරක්ෂා කළා. She obeyed the voice of God. දෙවියන් වහන්සේගේ හඬට කීකරු වුණා. Or in other words, she showed in action that she believes in the God of Israel. නැත්තම් ඇගේ ක්‍රියාව තුලේ නෑ පෙන්නුමා ඊශ්‍රායෙලි දෙවියන් වහන්සේ කෙරෙහි අදහනවා කියලා. Some people they have words but they don't have actions. සමහර මිනිසයන්ටත් වචන තියෙනවා නමුත් උන්ට ක්‍රියාවල් නැහැ. How people have taken this message of confession and faith and have no action, no corresponding action in their life. කොහොමද මිනිසයන් මේ ප්‍රකාශනය පණවිඩය අරගෙන ඇදහිලි පණවිඩය අරගත්තට ඒකට අනුකූලව උන්ගේ ජීවිතේ ක්‍රියාවල් පෙන්වන්න කරන්නේ නැහැ. That's having knowledge. Then ekin kiyawenne unta danuma thibenawa but not having the working knowledge which is the wisdom of God. Namuth kriya karanta danumak naha ekenne deviyan wansage pragnyawa un thula naha. Is one knowledge can only puff you up. Then danumen karanne obage oluwa idimima pamana. 1 Corinthians chapter 8 and verse number 1. 1 Corinthians 8:1. Knowledge alone would make you a prideful person. Danuma vitarak gaththama obawa ulungu pudgalek bawada patkarana. Well, I know the word of faith
උන් කියනවා මම දන්නවා ඉද හිල්ලේ වචන I know every scripture concerning positive living or faith living or living in victory ඇද හිල්ලෙන් ජීවත් වීම සම්බන්ධව ජයග්‍රහණීය ජීවත් වීම සම්බන්ධව ධනාත්මකව ජීවත් වීම සම්බන්ධව තිබෙන හැම පදයක්ම මම දන්නවා It's knowledge ඒක දැනුමක් and confessing it out of the knowledge that we have එතකොට අපිට තිබෙන මේ දැනුමෙන් අපි ප්‍රකාශ කරනවා but we don't have any working knowledge which is the wisdom of god නමුත් ඒකට අනුකූලව ක්‍රියා කරන්නට අවශ්‍ය කරන දැනුම අපිට නැහැ ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව that is to walk in wisdom ඒක තමයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තුළින් ගමන් කිරීම කියන්නේ that is for us to do things in obedience අපිට කීකරු කමින් දේවල් කිරීමක් the word unbelief means නොහැදෙහෙල කාරකම යනු we would always think faith and unbelief either you are a man of faith or you are a person of unbelief දැන් නිතරම එක ඔබ ඇදහිලි මිනිසෙක් වෙනවා නැත්නම් නොහැදෙහෙල කාරකමේ මිනිසෙක් and one of the meanings for the word unbelief දැන් නොහැදෙහෙල කාරකම කියන වචනේ තවත් අර්ථයක් it means disobedience ඒකේ තවත් අර්ථයක් ඇරෙ තිබෙන්නේ අකීකරුකම. It's being disobedient. අකීකරු වීම. Let's go to the book of Hebrews. අපි හෙබ්‍රෙව් පොතේ පෙරමුව. Chapter 4. හතරවෙනි පරිච්ඡේදය. Hebrews chapter 4. And it says in verse number 6. හෙබ්‍රෙව් 4:6. Seeing therefore it remaineth that some must enter therein. That they to whom it was first preached entered not in because of unbelief. එපැවින් සමහරුන් ඊට ඇතුල්වන්ට ඕනෑ පැවිනුත් ඒ සුවාරංචිය පළමුකොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නූන බැවිනුත්. Now in Sinhalese it says disobedience, but in English it says unbelief. දැන් සිංහල භාෂාවෙන් අකීකරුකම කියා තිබෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන්නේ නොඇදහිලිකාරකම. But that's one Greek word. නමුත් අකීකරුකම කියන්නේ තවත් අර්ථයක්. It's the same Greek word for unbelief and for disobedience. දැන් නොඇදහිලිකාරකමටත් අකීකරුකමටත් පාවිච්චි කරන්නේ ග්‍රීක භාෂාවෙන් එකම වචනයයි. They heard the word first preached to them. ඔවුන්ට දේශනා කරන ලද වචනය ඔවුන් පළමු කොට ඇසුවා. They said, "Oh, it's a good word. God is good. God has promised us. So we are going to the promised land." Oun kiwa, "Oh, meka honda wachanayak. Meka deviyan wanse porundu vechcha deyak. Oh, api porundu deshata yanawa." But they did not obey. Namuth oun kiyakaruune naha. They did not obey. Oun ekata kiyakaruune naha. So how would I be blessed if I don't obey his word? Then ehemanam kohomada mama aashirwada labanne man unwansage wachaneta akikaruwa hot. I have to obey his voice. Mata unwansage handata kikaruka unta awashya. I have to obey that which was preached unto me. Mata deshana kana lada deeta mama kikaruwenta awashya. I got to walk in obedience. Mama kikarukamen gaman karanta awashya. Which means I need to know that unbelief needs to be removed out of my heart. Eken kiyawenne me ඇදහිලිකාරකම මගේ හදවතින් ගලවන්න ඕනේ කියලා මම දැනගන්න අවශ්‍යයි. Let's go to the book of Mark chapter 6. Mark 6 පෙරළමු. Mark chapter 6 and verse number 1 onwards. Okay, sit. And he went out from thence and came into his own country and his disciples followed him. උන්වහන්සේ එතනින් පිටත්ව ගොස් තමන්ගේම රටට පැමිණිසේක ගෝලිය උන්වහන්සේ කැටුව ගියෝය. So when Jesus he saw the mighty works that was happening through his life. දැන් ජේසුස් වහන්සේගේ ජීවිතය තුළින් සිද්ධ වෙනා වූ බලවත් හාස්කම් උන්වහන්සේ දැක්කහම He said, "I want to go to my own country and let these things happen through me." උන්වහන්සේ කව මගේ රටට ගිහිල්ලා මට ඕනේ මේ දේවල් මා තුළින් සිදු කරන්න. And when the Sabbath day was come, he began to teach in the synagogue, and many hearing were astonished. From whence had this man these words? And what wisdom is this that is given unto him, that even such mighty works are wrought by his hand? සබත් දවස පැමිණි කල උන්වහන්සේ සිනගෝගෙහි උගන්වන්නට පටන් ගත්සේක. බොහෝ දෙනෙක් ඒ අසා මවිතව මොහුට මේ දේවල් කොයින්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහුගේ අතින් කරන ලද බලවත් ක්‍රියාවලින් හැඟෙන්නේ කිමෙක්ද?
They were amazed when Jesus spoke. And Jesus wahanse katha kala vita on puduma una. And they said, how come he speaks these things? Oun kiwa kohomada unwanse me wage katha karanne? And these mighty works that are done through his hands. Kohomada unwansege hasten me wage balavat kriyawal karanne? They saw what Jesus did. Then oun dakka Jesus wahanse kala de. They heard his voice. Unwansege hada oun asuwa. But they still could not have obedience in them. Namo tawamat oun thula They could not obey God's voice. Deviyan mahansage handata unta kīkaru wenta beri una. They had an opportunity of the revelation of Jesus Christ. Jesus wahansage elidarawwa udesa unta avasthawak labuna. But they chose the reputation of Jesus Christ instead of the revelation of Jesus Christ. Namuth Jesus wahansage gena tibunawu elidarawwata wada unwahansage gena tibunu kīrti nāmayai oun thoragatte. Oh, we know this man. He's a carpenter's son. Meyawa api dannawa. That's the reputation of Jesus Christ in his own country. Meyara waduwage putha. Dan eka thamai unwanhase gena unwanhasegema rate thibunu kirthi namaya. See, you got to go beyond reputation to walk in revelation. Thobata elidrawwa thula gaman karanta na me kirthi namen ehata oba yayutoi. Because you have to make sure that you are walking by revelation, not by simply knowing somebody. I think oba ettatama elidarawwakin oba gaman karanna kenekwa danaganna waga bala ganna e kenawa danna kotasata wada. Is not this the carpenter, the son of Mary, and the brother of James and Joseph and Judah and Simeon? Are not his sisters here with us, that they may? And they were offended at him. Mohu Maria ge putra vuda Jacob Joseph Judas sa Simon ge sahodara vuda vaduwa noveda mohu ge sahodariyo mehi apathare sitina noveda kiya unwahanse gana badha vuha. People are stuck in one place. Manushyan ek sthaneka hiravi sitina. But when you have to go into revelation, namuth obata elitrawwakata yanna awashya nam, you open up your hearts to revelation, obage hadawata elitrawwata vivrutha kalawa of who Jesus Christ is, natham kawuda Jesus Christus kiyala, instead of knowing the story about how Jesus was just born and he just moved around and did things, you got to have a revelation about him. Then Jesus wahansege katha gana obata danumak thiyenawa wenoda monawada Jesus wahanse kale kohomada kale kiyana ekata wada ehttama obata Jesus wahanse gana elidarawwak awashyai. And when you talk about a revelation, you're talking about eternal power. Dan oba elidarawwa gana katha karana vita oba katha karanne sadakalika balaya gana. You're talking about a limitless God who can work in and through your life. Obage jeevithaye thulin thulat kriya karanna puluwan asimita deviyan wahanse gana, one who can do wonders in your life. Obage jeevitha thula putuma kriyawal karanna puluwan deviyan wahanse gana. They could have experienced the power of God just as great mighty works that he had done in the previous cities. Then kalin nagarawala unwanse karapu balavat kriyawala un athakinta athi, because they were so narrow minded. Mouni tamatma patu manasak thibunawu pudgalayan. Verse number 5, it says, pasweni padaya, but he could there do no mighty work save that he laid his hands upon a few sick folk and healed them. Ehidi rogin swalpa denaku pita attabasuwa kala misa vena kisi balavat kriyawak karanta unwanseeta nohaki. Verse number 6 says, he marveled because of their unbelief. Unge vishwasaya nathi kama gana unwanse mavita voseka. Oh, he marveled at their disobedience. Matawutu unwanse unge akikaru kama gana mavita voseka. It's just disobedience that was manifested in the lives of these people. Me ayage jeevithawala me akikaru kama thamai pennum kale. And he went around about the villagers teaching. Unwanse ganwamin avata gambala evita seka. Teaching is the only cure for unbelief or for disobedience. Akikaru kamatat noyadeli kara kamatat tibena ekama pratikaraya iganwimai. Somebody needs to be taught over and over and over and over and over again to erase that unbelief and
disobedience in the heart of the person. Dan kenege pudgalayekke hadawata thula thibena me akikaru kamat noyadirikara kamat maha damanna ekama deyak hetira thibenne digin digatama nokara munwansage wachanaya iganwimai. It was impossible by the signs of Jesus and the miracles that he performed there for their unbelief to be erased. ඉතින් උන්වහන්සේ කරපු ලකුණු පෙන්නලා උන්වහන්සේගේ හාස්කම් වලින් බැරි වුණා ඔවුන්ගේ හදවතල තිබෙන මේ නොයදිරිකාරකම මකා දමන්න. They were so offended seeing Jesus doing these marvelous acts. දැන් යේසුස් වහන්සේ මේ වගේ පුදුම ක්‍රියාවල් කරපු දේ සම්බන්ධව මේ අය බාධාවට ලක් වුණා. Because they only knew him by reputation. We know him as a carpenter. ඒ ඔවුන් දැනගෙන හිටියේ උන්වහන්සේ එකම විදිහ තමයි වඩුවෙක් හැටියට උන්වහන්සේ කීපිනාමෙන්. Change their mind or go beyond looking at Jesus more beyond a carpenter. Then what again ehata unwanse gana hitima own pratikshepa kala ithin they saw the miracles unhas kam dakka they saw the mighty works that he did unwanse visin kalapu putuma kriyavalut own dakka but they were still in unbelief namuton tawamat sitiye noyadheli karakam they were still disobedient tawamat own akhi karukamen sitiya. And Jesus went into the villages. Jesus wahanse avata gamwalata ævidda. Hidara mulu start with the villages teaching. Passe unwahanse me gamwalin patan gatta uganwanna. It's good to receive the teaching ministry into your life. Upake jeevithayata iganwime sevaya laba ganima ita honda deyak. Sometimes you don't know why you're disobedient and why you are always disbelieving his mighty works. Samara pita oba danne nathi wenna thi ai oba me wage akikaru wenne ai oba unwahansege me wage balavat kriyapal epa karanne. Why can't I believe? Avishwasa karanne. Why can't I believe that I can be a better person? Mama honda kenek wenna nan kumakta mama vishwasa kala yutte kiya kiyala. Why can't I believe that I can choose life rather than living in this defeat? Me paraja jeevitha jeevath wenawata wada ai mata vishwasa karanta beri jeevane thoraganna. Why can't I live a victorious life all the time? Ai mata beri nitharama jayagrahi jeevithayak jeevath. Sometimes you don't know the cure. Samahara kalata oba mekata avashya pratikarya nodannawa wenna puluwan. But Jesus knows the cure. Namuth Jesus wahanse pratikarya dannawa. The ministry of teaching. Igen be me sevaya. The ministry of teaching. He went about in the villages teaching. Again we may sevaya avashya karanne unwahanse ukanwamin awata gambala ævidda seka. You take the medication into your body, you don't know the real cure, but the physician knows that this is going to cure you. Dan sabaya vaidya sabaya pratikare kumakta kiyala obage sharirata oba danna ethi wenna puluwan namuth vaidyavarya dannawa obata suwenta awashya karana pratikare kumakta kiya. Likewise the great physician knows the danger that you're living in unbelief. E wagema thamai e shrestha vaidyavarya no dannawa e obage jeevithaye bayanaka bakama ekenne no hadeeli karakama. Because we can't believe some miracles. Hetu samahara askam apita viswasa karanna baha. We can't believe that we can be healed. Apita viswasa karanna baha apita suw wenna puluwan kiya. We see miracles happening just before our eyes. Apage as ithiri pittama apita peenawa haaskam siddha wenawa. But still there's a stronghold that we have built in our minds. Namuth apage manasa thula api me bala kottu kodana ga thibena. A stronghold of unbelief. No hadeeli karakama නැමැති බලකොටුව which is eventually disobedient then අන්තිමට කෙලවර වෙන්නේ අකීකරුකමෙන් it's disobedience අකීකරුකමයි එතන තිබෙන්නේ. So the ministry of teaching is going to keep breaking the hard ground in that you are in right now. ඉතින් ගන්වන සේවෙන් කරන්නේ ඔබ දැන් සිටින ඔබගේ ඒ තද භූමිය කඩා දැමීමයි. Jesus went around Yes, with the cure of teaching. Ganvima nemathi me pratikarya ragena hama tanama ævidda. Teaching is important. Ganvima learn the word. Vachanaya igana ganna eka. Hear the ministries of anointed ministries that will set you free. Obawa nidahas karana alepilalat vachana oba igana ganna. Hear the word of God over and over again. Dikin dikatama oba deva vachanaya asanna. And let those strongholds be broken. ඊට හරින්න මේ බලකොටු වලට කැඩි බිඳි යන්න. And then all of a sudden you'll wake up one morning and say, "Yeah, I know I can be healed." වගේම එතකොට ඔබට කිටි හැටියෙම උදෑසන අවදි වෙලා ඔබට කියන්න පුළුවන්, "ඕ, දැන් මන් දන්නවා මට සුවය ලබා ගන්න පුළුවන්." I can be healed. මට සුවය ලබා ගන්න පුළුවන්. Why do I want to be sick all the time? ඇයි මම නිතරම ලෙඩ වී සිටින්න ඕනේ? Why do I believe that I have to live under the curse when Jesus has paid the price for my curse? මගේ ශාප වෙනුවෙන් යේසුස් වහන්සේ මිලේ ගෙවා තිබෙද්දී ඇයි මම දැන්
මේ ශාපය තුලින් ජීවත් වෙන්න ඕනේ. You open up altogether. Then මේ විදියට ඔබ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. Lord, I thank you. Now I know I can get healed. එතකොට ඔබ කියනවා ස්වාමීනි ස්තුතියි දැන් මම දන්නවා මට සුවය ලබා ගන්න පුළුවන් කියලා. I know it's your blessing. මං දන්නවා ස්වාමීනි මේක ඔබගේ ආශිර්වාදය. I know it's for me to walk in health. It is for your glory. මම දන්නවා ස්වාමීනි හොඳ සුවයෙන් ගමන් කිරීමත් ඔබට ගෞරවය ගෙන දීමක්. It's bringing glory and honor to God. ඔබට ගෞරවයත් මහිමයත් ගෙන දීමක්. That I can walk in divine health. Mama honda soen gaman kalot. It's God's will that I walk in divine health. Mama honda soen gaman kirima deva kenattai. So I start working on this. Think e wenwen mama ita passe kriya karanna patanga. This revelation has been something new to me. Then meka mata aluthen aawawo elitharawak. Now go with me to the book of Luke. Luke pota perlamu. And Luke chapter 18. Luke 18. And verse number 35. And it came to pass that as he was come nigh unto Jericho, a certain blind man sat by the wayside begging. And hearing the multitudes pass by, he asked what it meant. And they told him, Jesus of Nazareth passeth by. ලූක් 18:35 සිට තවද උන්වහන්සේ යෙරිකෝව ළඟට පැමිණි කල එක්තරා අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන උන්නේය. සමූහයක් ඒ ළඟින් යනවා ඔහුට ඇසි ඒ කුමක්දැයි ඇසුවේය. එවිට ඔහු නාසරීය යේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කීවෝය. So we find this blind beggar heard a commotion around. Then although he couldn't see, he could hear. Then and the singanna api dakina ohuta peene nathi unath ohuta yam deyak siddha wenna bawa ohuta ehuna. So he asked them what all this is. Thing oh asa sitiya me mokadda me hama deyakma mokadda me. And the people there etana hitiya manushyan replied him by the reputation of Jesus Christ. Jesus Christ swansage kirti name athiwa ohuta uttara dunna. Jesus of Nazareth passed by. නාසරීය යේසුස් වහන්සේ ඒ ළඟින් අසලින් යන බව. What was the answer here? Jesus of Nazareth. That's his reputation. මොකද පිළිතුරු වුණේ? නාසරීය යේසුස්. ඒක තමයි උන්වහන්සේගේ කීර්ති නාමය. That people knew. ඒක උන් මිනිස්සුන් දැන සිටියා. He's from Nazareth. ඔහු නාසරීය පළාතෙන්. And he is the one who has come down to our town and he is passing by. ඔහු තමයි මේ අපේ නගරයට ඇවිල්ලා තියෙන්නේ. ඔහු තමයි දැන් මේ ළඟින් අසලින් යන්නේ. He is just Jesus of Nazareth. ඔහු නාසරීය යේසුස් හැටියට සිටියා. And what about this man? How did this man hear? දැන් නමුත් මේ හිඟන්නට කොහොමද මේක ඇසුනේ? Verse number 38. I don't know how many minutes it took between verse 37 and verse number 38. දැන් 37 38 පදයට අතර ගත්තා මොනතරම් විනාඩි ගණන් ගත වුණාද කියලා මා දන්නේ නැහැ. But we know one thing. නමුත් අපි එක දෙයක් දන්නවා. This blind man. මේ අන්ධ මිනිසයා. He didn't cry out Jesus of Nazareth. නාසරීය යේසුස් කියලා ඔහු මොර ගැස්ුවේ නැහැ. He did not call him by his reputation. උන්වහන්සේගේ කීර්ති නාමයෙන් ඔහුට උන්වහන්සේව අහඬ ගැස්ුවේ නැහැ. He called him by revelation. එලිදරවෙන් ඇතිව තමයි ඔහු many people know Jesus by reputation, they don't know him by revelation. බොහෝ මිනිස්යනුත් උන්වහන්සේව හඳුනන්නේ කීර්ති නාමයෙන් මිස එලිදරව්වක් ඇතිව නොවේ. Right, so we find here. අපි මෙතන පේනවා. And he cried out, Jesus, thou son of David, have mercy on me. ඔහුද යේසුස් වහන්සේ දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනවයි මොර ගැසුවේය. But he heard something different. නමුත් වෙනස් දෙයක් තමයි ඔහුට ඇසුනේ. He said Jesus they answered him and said Jesus of Nazareth passed by. දැන් ඒ අය පිළිතුරු දීලා ඔහුට කිව්වේ නාසරීය යේසුස් වහන්සේ මේ අසලින් යනවා. But how come he just got a revelation? දැන් කොහොමද මේ කෙනාට එලිදරව්වක් ලැබුණේ? They talk about Jesus of Nazareth. ඒ අය නාසරීය යේසුස් ගැන කතා කරනවා. But I know whom they're talking about. නමුත් මම දන්නවා මේ අය කවුරු ගැනද මේ කතා කරන්නේ. I'm going to call him by revelation. මම උන්වහන්සේට ඒ ලැබුණු එලිදරව්ව අනුව කතා කරනවා. And that's how he got his healing.
දැන් එන්නේ එහෙමයි ඔහු ඔහුගේ සුවය ලබා ගත්තේ. Let me take you to the book of Isaiah chapter number 55. යසයා 55 වෙතට යමු. And verse number 3. තුන්වෙනි පදය. Incline your ear and come unto me and hear, and your soul shall live. And I will make an everlasting covenant with you, even the sure mercies of David. නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න. එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත් වන්නේය. මමද දාවිද්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමග කරන්නෙමි. How did this blind beggar call him? කොහොමද මේ අන්ධ සිඟන්නා උන්වහන්සේට හඬ ගැසුවේ? Son of David, දාවිද්ගේ පුත්‍රය. Have mercy on me. මට කරුණා කළ මැනව. Son of David, have mercy on me. දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනව. If he had just known him as Jesus of Nazareth, he would have not got his healing. දැන් නාසරීය යේසුස් කියන හැටියටම උන්වහන්සේ ඒ පමණක් උහු දැනගත්තා නම් උට සුවය ලබා ගන්න බැරි වෙනවා. He knew about the sure mercies of David. දාවිද්ගේ සහතික කරුණාවල් ගැන ඔහු දැන සිටියා. The sure mercies of David. දාවිද්ගේ සහතික කරුණාවල් ගැන. What is the sure mercy of David? දැන් දාවිද්ගේ සහතික කරුණාවල් මොකක්ද? Let's go to the book of Psalm 103. අපි ගීතාවලිය 103 පෙරළමු. Who forgiveth all your iniquities and heals all your diseases. ඔබගේ සියලු පාප වලට කමාව දී ඔබගේ සියලු රෝග සුව කරන්නා. Right? The sure mercies of David was sung by David, and he was singing, bless the Lord, O my soul, from verse 1 onwards. Now, this is a song of David. Bless the Lord, O my soul, and all that is within me, bless his holy name. Bless the Lord, O my soul, and forget not all his benefits, who forgiveth all thy iniquities and healeth all thy diseases. Then David ke sahathika karunawal ohu geethikawal walin gayana kara. O menne me aakarayata unwanhasata prashansa karamin e geethikawa gayana kare. Maage aathmeya swaminta prashansa karaw. Ma thula athi siyalla unwanhasage shuddha unaamayata prashansa karaw. Maage aathmeya swaminta prashansa karawa. Unwanhasage upakara siyalla sihi nathi nokarawa. Unwanhase thage siyalu aitukam kama karana seka. So when this blind man, he didn't call upon Jesus of Nazareth. He called him by revelation. And if you know him by revelation, there is nothing impossible. There is nothing impossible for God to do for your life. ඔබගේ ජීවිතයට දෙවියන් වහන්සේට කරන්න බැරි කිසිවක් නැති වෙනවා. Nothing at all. කොහෙත්ම කිසිවක්ම බැරි වෙනවා කළ නොහැකි. All things are possible to them that believe. ඒකට ඔබ කියන්නේ අදහන්නන්ට සියලු දේ කළ හැක. So what does believing mean? ඒ අදහනවා කියන්නේ කුමක්ද? Is to have a revelation. එලිතරව්වක් ලබා ගැනීම and to walk in the revelation සහ ඒ එලිතරව්ව තුල ගමන් කිරීම in obedience to his voice උන්වහන්සේගේ හඬට කීකරු වෙමින් and see your life been completely changed and transformed ඒ වගේම ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා මාරු වීම දැකීම he not only made a confession out of his mouth ඔහු ඔහුගේ මුඛයෙන් කළ ප්‍රකාශනය කළ පමණක් නොවේ and he was so sure that Jesus was about to heal him that day ඔහුට හොඳටම සහතික කමක් තිබුණා ඒ දවසේ යේසුස් වහන්සේ මේ ඉන්නේ දැන් ඔන්න මෙන්න ඔව සුව කරන්න කියා because verse number 39 we go back to Luke 18 and verse number 39 39 වෙනි පදේ අපිට එක බලන්න පුළුවන් right now he called upon okay verse 38 we'll read from verse 38 he cried saying Jesus, thou son of David, have mercy on me. Then ohu kiwa Jesus wahanse David ke putraya mata karuna kala manava. Have mercy on me. Mata karuna kala manava. And verse number 39. This nama veni pade. And they which went before rebuked him that he should hold his peace, but he cried so much the more. Thou son of David have mercy on me. පෙරට වෙන් ගියාය ඔහු නිශ්ශබ්ද වෙන පිණිස ඔහුට තරවටු කළෝය. නමුත් ඔහු ශබ්ද නගා
දාවිගේ පුත්‍රය මට කරුණා කළ මැනවයි තව වඩ වඩා මුරගැස්වේ. You cannot shut a person who has a revelation. එලිදරවක් තිබෙන පුද්ගලයෙක්ගේ කට ඔබට වහන්න බෑ. You just cannot stop somebody who walks in revelation. එලිදරවෙන් ගමන් කරන කාවවත් ඔබට නවත්වන්න බෑ. That person knows how to get his prayers answered. මොකද ඒ කෙනා දන්නවා කොහොමද ඒ කෙනාගේ ආඥාවට උත්තර ලබා ගන්න. He just didn't believe Jesus. He passes by and he's just the Jesus of Nazareth. Then who nikan vishwas kare na me nasriya Jesus me inne o thamai me asalin yanne. But he believed that Jesus Christ is the savior. Namuth o vishwas kara Jesus Christus kiyanne galawu. He must have been many times, he must have been carried and put he must have been sitting in the synagogue many times. Na bohu avasthawan wala o ossagena kawurari allagena yanne athi synagogue eta bohu avasthawan wala synagogue e o sitinta athi. So he must have been hearing messages. Tim panewida oda ehenna athi. About the coming messiah. Paminena sitinnawu galum karu gana. And coming up, and he is the messiah who is coming with the mercies of David. Davidge karunawal samagin ennawu me messias thuma gana. He said, I know Jesus. He is not just the Jesus of Nazareth, but he is the savior. ඉතින් ඔහු කිව්වේ මම දන්නවා යේසුස්ව. යේසුස් කියන්නේ නිකම්ම නිකන් නාසරීන් ආපු යේසුස් නෙමෙයි. ඔහු තමයි ගැලුම් කරු. He is the son of God. ඔහු තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා. And people tried to shut him. මිනිසයන් ඔහුගේ කට වහන්න උත්සාහ කළා. That he should hold his peace. නිශ්ශබ්දව ඉන්න පිණිස. But he cried the more. නමුත් ඔහු වඩ වඩා මොර ගැසුවා. So much the more he cried out. වැඩි වැඩියෙන් ඔහු මොර ගැසුවා. The more people try to stop you. Then manushyan wedi wedi nobowa nathara karanna hadana vita. Situations try to stop you. Vatavarana nobowa nathara karanna hadana vita. You got to make your declarations right. Obage prakashana oba hari vidiyata thaba gannawa. And you got to make your actions right. Obage obage kriyawaluth hari weta thaba gannawa. I suppose he would have been making a noise and he would have been just waiting for the invitation. Then mama hitanama ohu sadde dala e wage ma ohuta anda gahanakan ohu balan innat athi. He was so prepared. ඔහු සූදානම්ින් සිටියා. I'm ready to receive my healing now. ඔහු කිව්වා මම මගේ සුවය ලබා ගන්න දැන් මම ලෑස්ති. And Jesus stood and commanded him to be brought unto him. And when he was come near, he asked him. යේසුස් වහන්සේ නැවතී සිට ඔහු තමන් ළඟට ගෙනෙන්න අනකලසේක. ඔහු ළඟට ආකල. Right? And he said, what would you want me to do for you? Ma visin obata kumak karanawata numa kemathai dai ohu gena asu. He said that my eyes may be opened. Swamini mata penima labewai ohu kiweya. That my eyes may be opened. Mage mata penimai labenna hone. Okay, let's see something else also about this man. Maybe in Mark chapter 10. Me putkale again apita thawa deyak balanna puluwan Mark 10 weni parichchedeya. Let's go to the book of Mark. Chapter 10. මා 10 වෙනි පරිච්ඡේදය verse number okay mark 10 verse number 46 and they came to Jericho and as he went out of Jericho with his disciples a great number of people blind Bartimaeus the son of Timaeus sat by the wayside, when he heard that it was Jesus of Nazareth, he cried out, Son of David, Jesus, Son of David, have mercy on me. And many charged him that he should hold his peace. And he cried the more a great deal, Thou Son of David, have mercy on me. Jesus stood still and commanded him to be called. And people said, Be of good comfort, rise, he calleth thee. He, casting away his garments, arose and came to Jesus. 46 වෙනි පදයේ සිට මාක් 10 ඔහු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමග යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්‍ර වූ
බර්තිමේයුස් නම් අන්ධ වූ හිඟන්නෙක් පාරයිනේ ඉඳගෙන උන්නේය. ඒ නාස්රිය යේසුස් වහන්සේ බව ඔහු අසා, දාවිදගේ පුත්‍ර වූ යේසුස් වහන්ස මට කරුණා කළ මැනවයි මොරගසන්ට පටන් ගත්තේය. එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැර කළෝය. නමුත් ඔහු දාවිදගේ පුත්‍රය මට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය. යේසුස් වහන්සේ නැවතී සිට ඔහුට අණගසන්නයයි කීසේක. ඔහු අන්ධයාට අණගසා ධෛර්යමත් වෙන්න, නැගිටින්න, උන්වහන්සේ නුඹට අණගසන සේකැයි කේවෝය. ඔහු තමගේ සළුව ඉවත තමා පැන නැගී යේසුස් වහන්සේ ළඟට ආයේය. Churches are filled with reputational teachings, not revelation. කීර්ති නාමයක් ඇතිව තිබෙනව ඉගැන්වීම් වලින් සබාවල් පිරී තිබෙනවා මිසක් එළිදරව්වකින් නොවේ. That's why you find people who are dry. ඒකයි මිනිසයන් වියලිභාවයෙන් ඉන්න බව ඔබට පේන්නේ. People are not growing in the spirit, they're not seeing things happening in their lives. ආත්මේ නෝන් වර්ධනය වෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතවල දේවල් සිද්ධ වෙනවා ඔවුන් දකින්නේ නැහැ. You can break any curse in your life by a revelation. එළිදරව්වකින් ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ ඕනම ශාපයක් කඩා දමන්න. Whatsoever the curse is. ඒ ශාපය කුමක් වුවත් by revelation you can destroy it. එහි තරවකින් ඔබට පුළුවන් ඒක විනාශ කර දමන්න. Now this man, he went before Jesus, he was called and people came and said, good, be of good comfort, rise, he calls you. දැන් මිනිසයන් ඔහු ළඟට ඇවිල්ලා කිව්වා දැන් ධෛර්යමත් වෙන්න, ඔන්න ඔබට යේසුස් වහන්සේ අඬ ගහනවා. Right, he's calling you. Now යේසුස් වහන්සේ ඔබට අඬ ගහනවා. Verse 50. 50 වෙනි පදේ. He casting away his garment. ඔහු තමගේ සළුව ඉවත දමා. That was the garment that they need to put on to call himself a beggar. දැන් හිඟන්නේ කියලා හඳුන්වන්න තමයි ඔහු මේ සළුව ඇඳගෙන හිටියේ. He made up his mind and he said, I'm going to cast away my garment. ඔහු තීරණයක් අරන් කිව්වා මගේ සළුව මම ඉවත් කරනවා. Take away my identity of මාව හඳුනා ගන්න මේ මගේ හඳුනා ගැනීම මං අයින් කරනවා. I'm going to be identified with the son of God. දෙවියන් වහන්සේගේ පුත්‍රයා සමග මාව මං හඳුනා ගන්න යනවා. I'm going to be identified myself with the new nature that I'm going to receive. මට විතේ මට ලැබෙන්න යන මේ අලුත් ස්වභාවයෙන් ඇතිව මං මාව හඳුනා ගන්න යනවා. So he made up his mind before he came to Jesus that he was definitely going to get healed. යේසුස් වහන්සේ ළඟට එන්න කලින් ඔහු තීරණය He casting away his garment. ඔහුගේ සල්ව ඉවත දාලා තමයි ඔහු එක කළේ. I'm not going to Jesus as a beggar. No more. හැටියට තවදුරටත් මම යේසුස් වහන්සේ ළඟට යන්නේ නැහැ. I'm going to Jesus with revelation. මම යේසුස් වහන්සේ ළඟට යන්නේ එළිදරව්වක් රැගෙන. I'm not going to say Jesus please heal me please heal me please heal me please heal me. Son of David have mercy on me. මං කියන්නේ යන්නේ නැහැ යේසුස් වහන්සේට අනේ කරුණා කළ මාව සුව කරන්න කියලා මම කියන්නේ. දාවිදගේ පුත්‍රය මට Many people are like beggars asking God please Lord do something Lord give me Lord I need it now Lord දැන් බොහෝ අය මෙන්න මේ වගේ හිඟන්නේක් වගේ තමයි දෙවියන් වහන්සේගෙනුත් දේවල් ඉල්ලන්නේ උන් කියනවා අනේ ස්වාමී Take that beggars garment out of you මට දෙන්න මට කරුණා කළ දෙන්න මොනවා හරි මට කරන්න ස්වාමීනි මොනවා හරි කරන්න මොනවා හරි කරන්න කියා බගපත් වෙනවා ඒ ආකාරයට නමුත් ඔබ ඔබගේ ඒ සළුව ඔබ ඉවත් කරගන්න That's a beggar's garment ඒක හිඟන්නේ කුගේ සළුවක් Go before him in revelation එළිදරව්වක් රැගෙන ඔබ උන්වහන්සේ ඉදිරියට යන්න Lord I thank you you're Jehovah Rapha the Lord my healer යන්නේ ඔබ මාව සුව කරන්නා වූ යෙහුවා රාෆා I thank you Lord that I'm healed by the stripes of Jesus ඔබ යේසුස්ගේ කසපාරවලින් මම Lord, you bore the 39 stripes upon your body for my healing. I receive my healing. ස්වාමිනේ මගේ ශරීරයේ සුව වෙන පිණිස ඔබගේ ශරීරයෙන් මත ඔබ කසපහරල 39ක් දැරුවා. මම මගේ සුවය ලබා ගන්නවා. Talk to him with revelation. ඉලිතරවක් ලබාගෙන ඔබ උන්වහන්සේට කතා කරන්න. When you talk to him with revelation, you know that you're going to receive what you believe for. ඔබ ඉලිතරවක් ලබාගෙන කතා කළොත් ඔබ දන්නවා ඔබ විශ්වාස කරන දේ ඔබට ලැබෙන බව. And his faith brought healing into his body. උන්වහන්සේගේ ඔහුගේ ඇදහිල්ලයි ඔහුගේ ශරීරයට සුවය ගෙන ආවේ. Let me close with John chapter 16. යොහන් 16 කියවලා අපි අවසන් කරමු. John chapter 16. යොහන් 16. And verse number 23. 33. A revelation brings joy into a person's life. එළිදරව්ව කෙනෙකුගේ ජීවිතයට ප්‍රීතිය ගෙනෙනවා. It has so much when you have a revelation come to you. දැන් යම් එළිදරව්වක් ඔබට ආවහම
you can have the fragrance, you can smell the fragrance of joy in that person. Then e pudgalaya thula thibena preethiya obata danenawa suwada danenawa preethiye suwada danenawa. Verse number 23. 23 weni pa. Jesus said, in that day you shall ask me nothing. Verily, verily, I say unto you, whatsoever you shall ask the Father in my name, he will give it you. Yohan 16:23. E davasedi nubala magen kisivak asanne natha. Sabavak sabavak nubalaata kiyami. Piyanan wahansegen nubala yamak illuwoth, unwanse mage naamen e de nubalaata denaseka. You know, when Jesus said, verily, verily, or truly, truly, then sabavak sabavakma mang obata kiyenawa kiyala Jesus wahanse kiyivita, he is really meaning something. Unwanse eken yam deyak adahas karanawa. When God spoke to Moses, 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 then he spoke to him in that manner. Piyan wahanse Moses tat ehema e aakaratama katha kala. Moses, Moses. When Abraham, he really meant what God wanted him to do, he took the knife and he put it, he was about to put on the boy. Then Abraham onna menna pihiya pihen aninna giya e daruwata namuth e wage welawata unwanse anda gahanna olunama hariyetama hari adahasak ekka. Sir Abraham, Abraham, now I know that you fear me. Unwanse kiwe Abraham, Abraham, dan mama dannawa oba mata bayai. Likewise Jesus is talking and saying, truly, truly I say unto you. Dan e vidirama thamai Jesus wahanseth katha kala kiyanne sabavak sabavak nubada kiyami. Whatsoever you ask the Father in my name, he will give it to you. Kiyanan gen nubala yamak illuwoth unwahanse mage naamen e de nubalaata denaseka. Hitherto have you asked nothing in my name? Ask and you shall receive, that your joy may be full. Me dakwa mage name nubala kisiva killwe natha nubalaage preethiya sampurna wana pinisa illanna evita nubalaata labenneya. Revelation brings you to a level of joy. Dan elithirawwa kiyana de obawa yam preethiya thibena mattamakata obawa genenawa. When you speak by revelation to God, dan me elithirawwa athi oba unwahanseta katha karana vita, you shall receive what you pray for in revelation. Oba e yaaknya karana de elithirawwak thulin obata eka labenawa. That the level of your joy shall be full. Obe e preethiye mattama sampurna wenna pinisa. That your joy may be full. Obe preethiya sampurna wana pinisa. Why are you joyfully asking the Lord? Because you have a revelation that he's going to answer your prayer. Dan e oba preethiyen oba unwahansegen illanne oba dannawa oba elitharawaken illana vita unwahanse obe yaaknyawa asanawa. He didn't say that your sorrow will be full, or he didn't say that you're going to have sorrow and then above that you're going to have joy. Dan etana kiyanne obage shokaye sampurna wenna naththam obata dan shokaye thibenawa eka rudin obata preethiya labenna yanawa kiya kiyanneth neha. Because many people pray in sorrow. Mokada bohu aya yaaknya karanne shokaye. No revelation. Kisime elithirawwa nathi nisa. Lord, I'm praying, Lord, do something about this, Lord. I don't know, Lord. I'm not very sure whether you will answer me. It's sorrow. Then un yaaknya karam hane swamini man obata meka wen illanawa oba meka uttara deida danne naha kohoma karayida danne wani dewal oba yaaknya karana vita oba shokiyen tamai yaaknya karanne. But when you have revelation, නමුත් ඔබට එළිදරව්වක් ලැබුව විට, when you have a revelation concerning a thing, යම් දෙයක් සම්බන්ධව ඔබට එළිදරව්වක් තිබුණාම, you are having joy in you. ඔබ තුල ප්‍රීතිය තිබෙනවා. You're coming before the Lord with joy. ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරියට එන්නේ ප්‍රීතියෙන්. And when you see the manifestation of what you have asked God, ඊට පස්සේ ඔබ උන්වහන්සේගෙන් ඉල්ලපු දේ ප්‍රකාශ වෙනවා ඔබ දැක්කහම. Your joy shall be full. එතකොට ඔබගේ තිබුණු ප්‍රීතිය සම්පූර්ණ වෙනවා. Your joy shall be full. ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වෙනවා. Right, hitherto have you asked nothing in my name. මේ දක්වා මාගේ නාමයෙන් ඔබලා කිසිවක් කිල්ලුවේ නැත. Do you have a revelation of his name apart from just only Jesus? Then Jesus කියන නම හැරුණාම උන්වහන්සේව ගේ නාමය ගැන ඔබට යම් එළිදරව්වක් තිබෙනවද? Even a parrot, if you teach how to say Jesus, Jesus, the parrot will repeat. අපි ගිරවෙකුට කියලා දුනොත් Jesus, Jesus කියන්න කියලා ඒ ගිරවත් ඒ විදිහටම කියාවි.
Anybody in the world can do that prayer. මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට ඒ ආඥාව කරන්න පුළුවන්. But do you have a revelation of what that name means? නමුත් මේ නාමයේ අර්ථය කුමක්ද කියලා ඔබට එලිදරව්වා. Do you know the character? When you talk about a name, you're talking about a character of a person. දැන් නමක් කියනකොට අපි ඒ කෙනාගේ චරිතය ගැන අපි මතක් කරනවා. It's about the person's character. කේ පුද්ගලයාගේ චරිතය තමයි ඒ නම කියන්නේ. The Bible says a good name is better than the rubies. දැන් බයිබලයේ කියනවා හොඳ නාමක් ඒ මැණික් වලට වඩා වටිනවා. In Proverbs 22 and verse number 1, a good name is rather to be chosen than great riches. Loving favor rather than silver and gold. A good name refers to character. Then honda namak nitharama charithayata thamai handunwanne. Loving favor, knowing that God is always in favor of you. Then nithana kiyenawa boho daneyata wada honda namakta ranridhi walata wada karunawada aganeya. Right, it's talking about loving favor. Premaniya karunawa gana handunwanawa. Right, so when you talk about loving favor, when you're talking about a name, you're talking about a character of a person. Then oba premaniya karunawa gana handunwanakota namak gana handunwanakota oba e pudgalayage charithayai handunwanne. So we know him as Jesus alone. Ithin api Jesus wahanse the world knows Jesus. Lokiya ayath Jesus dannawa. They know the name of Jesus. Own Jesus wahansage namaya handunawa. But a believer ought to know him by his character. Namuth adahelewante kunwahansema handuna gannone unwahansage charithayen. What has this name done to you? Dan me namaya obata karathi tibenne kumakda? What has this name done for you? Me namaya oba udessa karathi wenne kumakda? Who is Jesus? Jesus kawda? Is he your healer? ඔහු ඔබේ සුව කරන්නාද? Is he your deliverer? ඔහු ඔබගේ මිදුම්කරුවාද? Is he your protection? ඔහු ඔබගේ ආරක්ෂාවද? Is he all in all to you? ඔහු ඔබට සියල්ලෙන් සියල්ලම සිටිනවාද? Is he the one who takes care of all your needs? ඔහුද ඔබගේ හැම අවශ්‍යතාවයක්ම සපුරන්නේ? Is he the one who supplies you in abundance? ඔහුද ඔබට බහුලත්වයෙන් සපයන්නේ? Is he the one who promised you? ඔහුද ඔබට පොරොන්දු දුන්නේ? Ask in my name. According to my character. Mage namaya oba namen illanna mage charithayata anuwa. And when you know that my character is good. Oba danna kota mage charithaya hondai kiya. And when you know that my grace is sufficient. Oba danna vita mage karunawa nobata sahe kiya. You're going to know him by his character. Oba huwa handuna ganna yanne oge charithaye. Lots of people know him by his name. Boho aya his reputation. Seva dannawa namin eka unwahansage kirti name. The world knows Jesus by reputation. Lokiya Jesus wahanseva dannawa kirti name. He is the God of the Christians. Oho thamai ara kitunu ayage deviyo. But a Christian ought to know him by revelation. Namuth kithunu unwahansema handuna gannone elidrawwakin. I know him. Mama huwa dannawa. I know who he is. Mama dannawa ohu kawuda kiyala. Paul, after many years of knowing Jesus, Jesus wahansema danagena avurudu ganakata pasuwa, he says that I might know him. I want to know more about him. Okay na mata ohuwa danagannone wediyen mata ohuwa handuna ganne. In Philippians I believe in somewhere down in verse 11 12 he says that I might know him. Philippi pothe thamai meka thibenne padayaka mama ohuwa danaganna pinisa kiyala. And what was the reason for him to suffer for me? Then ehi mang wenruwen unwanse me wage duk wenna duk bindinna hetuwa. And that ought to be the thirst of every child of God. ඒක තමයි සෑම දේව දරුවෙකුගේම පිපාසය වේ යුත්තේ. To know him by revelation. එනිදරවකින් උන්වහන්සේව දැන ගැනීම. That you'll never ever 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 be dry in your heart. එතකොට කිසිම විටකත් ඔබගේ හදවතේ වියලිභාවයෙන් ඔබ සිටින්ට යන්නේ. Shall we rise up to our feet and just thank him for his word? අපි නැගිටලා උන්වහන්සේගේ වචනේ උදෙසා ස්තුති කරමුද? Thank you Lord Jesus for your word. ඔබගේ වචනේ නිසා ඔබට ස්තුති පියනනේ. As his word has come into your heart. උන්වහන්සේගේ වචන ඔබගේ හදවතට පැමිණ තිබෙන. It has touched your flesh. මොහොතේ උන්වහන්සේ ඔබේ මාංශයට අතගසා තිබෙනවා. And healed your flesh. ඔබේ ශරීරය සුව කර තිබෙනවා. Who forgives all your iniquities and heals all your diseases. සියලු අපරාධ වලට කමාව දී ඔබගේ සියලු රෝග සුව කරනවා. You just don't know him only by reputation, but you know him by revelation. ඔබ හඳුනන්නේ කීති නාමෙන් පමණක් නොවේ, ඉලිදරව්වකින්.
Anybody knows Jesus, the God of the Christians. ඕනම කෙනෙක් or the savior of the Christians. දන්නවා මේ තමයි කිතුණු අයගේ ගැලුම් කරු නැත්නම් But you better know him more than Jesus. නමුත් ඒ යේසුස් කියන නමට වඩා එහා දෙයක් ඔබ දැනගත යුතුයි. He is almighty God. වහන්සේ මහෝත්තම දෙවියන් වහන්සේ. He is the son of God. දෙවියන් වහන්සේගේ පුත්‍රයා. The great one who died for me and who rose again. මෝදෙසා මිය ගිහිල්ලා නැකිතුණා වූ ඒ ශ්‍රේෂ්ඨ කෙනා. He is the king of kings and the lord of lords. රජුන්ගේ රජතුමා ස්වාමින්ගේ ස්වාමී. He is the great creator of the universe. මුළු විශ්වයම මැවුම් කරු. He is the fourth man in the fire. ඒ ගින්දරේ ඒ හතරවෙනියට සිටින කෙනා. He is the angel that shut the mouth of the lions. උන්වහන්සේ තමයි ඒ සිංහයන්ගේ කට පියවුවා වූ දේවදූතයා. He is the one who provided the manna. උන්වහන්සේ තමයි මන්නා සැපෙව්වා. The millions of Jews. මිලියන ගණන් යුදෙව්වරුන්ට මන්නා සැපෙව්වා. How much more will you supply all my needs according to his riches in glory? මෙනම් ඊට වඩා මොනතරම් වැඩියෙන් මගේ අවශ්‍යතාවය වෙනවද? Know him by revelation, not just reputation. කීති නාමයෙන් නොවේ ඔබ එළිදරව්වකින් උන්වහන්සේ දැනගන්න. Thank you Jesus. Thank you Jesus. Thank you Jesus. ඔබට ස්තුති වේවා යේසු. Thank you Jesus. ඔබට ස්තුති Praise your glorious name. Receive your healing right now. Receive your healing right now. That your joy may be full. That your joy may be full. And when you are full of something, you just want to share it with everybody. It's not just having a level of revelation. But it is having your prayers answered. So that you will be full evita oba purna wenta and then go out and tell the world ita passe oba eliyata gihila lokayata gana kiyanne about healing suway gana about joy preetiya gana about satisfaction about the forgiving one samavadima thank you jesus oba stuti yesu thank you jesus oba stuti yesu thank you jesus oba stuti karana praise you jesus receive your healing right now dan oba suway oba laba ganna just take it and say lord I receive my healing right now in whatever area ඔබ කියන්න මොන අංශකින් හෝ ස්වාමිනී Thank you Jesus මම ලබා ගන්නවා දැන් You said to ask the Father in my name ඔබ කිව්වා මගේ නාමයෙන් මගේ පියාගෙන් ඉල්ලන්න And you shall receive එතකොට ඔබට ලැබෙන්නේ He will give it to you ඒ ඔබට උන්වහන්සේ ඔබට දෙනසේක And in that day you shall ask me nothing he said don't just ask say Jesus he will give me go to the Father directly ඒ දවසේදී ඔබ මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත කිව්වා යේසුනි යේසුනි මට දෙන්න කියන්නේ නැතු ඔබ කෙලින්ම පියාගෙන් ඉල්ලන්න යනවා Oh I wish if Jesus was here just like the days that he walked around Galilee දැන් කෙනෙක් කියන්න පුළුවන් අර ගලීලියේ උන්වහන්සේ ඇවිද හිටියා වගේ අදත් මා සමග දැන් යේසුස් ඉන්නවා නම් කොච්චර හොඳද He said you can just go direct to the Father උන්වහන්සේ කිව්වා ඔබට කෙලින්ම පියා ළඟට යන්න පුළුවන් In my name මගේ නාමයෙන් Thank you Jesus ස්තුති කරනවා යේසු Thank you Jesus ඔබට ස්තුති Thank you Jesus Oh, I receive my healing right now. Right from head to the tip of my toe. I believe every part of my body is healed. Thank you, Jesus. Thank you, Lord, for healing my body. I thank you, Lord Jesus. Thank you, Lord Jesus. Let's worship him and honor him. And partake in the covenant meal. Thank you, Lord. Hallelujah. Thank you, Jesus. Oh, you're such a good God. You bless us, God. Thank you, Father. Thank you. How you bless our lives, Lord God. How you fill our lives. I'm not afraid to die.
आशीर्वाद कले देव स्वामी दू अप जीवय पुरवा देव स्वामी दू ओब हट मा पवसन रे मीमी मा ओबट आदरी ओब हट मा पवसन रे देवा ओब हट मा पवसन रे गौरव देवा ओबे नाम इली नस मन्नत प्रिय करबी मे So He is the Son of Man who died for you and for me on the cross. He is the one who bore 39 stripes upon my body. He is Jesus. When John and Peter they were passing the beautiful gate. Then alankara sudarshana dorotuwen pausu karamin Johann sa Petrus kiya. And this man who was born cripple. Then upatin korawa sitiya ume manushya. He was begging. O sigamannillamin sitiya. And while he was begging. O sigamannillana ataraturedi. And Peter looked at him and said. Petrus ohudiya bala kiwa. He said, silver and gold have I none. Run ridi matanata. You don't need silver and gold in this stage you're living in. Me oba jeevathena matame obata ran saha ridi avashya karana. But I have a revelation to give you. Namuth mata thibena obata denna elidarawwa. You know Jesus of Nazareth. Oba nasriya Jesus dannawa. He is the one who will raise you up right now. Ohui me mohote obawa negituwanta yanne.
and he picked him up and he raised him up and said, "Rise up." He is the same Jesus of Nazareth that you knew. He is the one who is raising you up right now. දැන් ඔබ දන්න මේ නාස්රිය යේසුස්ම තමයි දැන් ඔබව නැගිටවන්න යන්නේ. Probably he would have been there when Jesus was passing by. He only knew him as Jesus of Nazareth. යේසුස් ඒ අසලින් යන විටත් ඔහු එතනම ඉඳත් ඇති. ඔහු උන්වහන්සේව දැනගත්තේ නාස්රිය යේසුස්. That same Jesus of Nazareth is the one who is going to raise you up right now. දැන් ඒ නාස්රිය යේසුස්ම තමයි මේ වෙලාවේ ඔබව නැගිටවන්න යන්නේ. Peter and John, they had a revelation of Jesus. පේතෘස් සහ යොහාන්ට යේසුස් ගැන විදිරාවක් තිබුණා. Father God, I pray in Jesus' name. පියාණනි Jesus ke name and the eyes of our understanding be opened. අපගේස් නැමති පැහැදීම ඇස් පැහැදෙන ලෙස. That we may know you. අපි ඔබව දැනගන්න පිණිස. Thank you Father. ඔබට ස්තුතියි පියාණනි. In Jesus name. Jesus ke name. Amen. 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 Let's partake in the covenant meal. අපිකට සහභාගී වෙමු ගිවිසුම් භෝජනයේට. Hallelujah. Thank you, Father. We glorify your name. Praise your glorious name. Praise your mighty name. Praise your glorious name. Thank you, Jesus. Thank you, Lord. Thank you, Lord Jesus. Thank you, Lord Jesus. Praise your glorious name. Bless your mighty name. Bless your holy name. Bless your glorious name. Praise you, Father. Praise your glorious name. Thank you, Father. Thank you, Lord. Thank you, Lord. Thank you, Lord. Hallelujah. Let's come before him, bringing our tithes and our offerings. Take your tithes and offerings into your hand and say, "Lord, I thank you. This is my seed." Don't just put things into the bucket as practice. But this is precious. The Bible talks about precious seed. In Psalm 126, it says, "This is precious seed." Because this seed is going to produce after its own kind. What are you speaking over this seed? Your words are important. And believe God that He's going to provide all your needs according to His riches in glory. Let's worship Him with our tithes and our offerings. Thank you, Lord. Thank you, Father. Thank you, Jesus. Let's continue to worship Him. Say, "God, I love you, Lord. Hallelujah. Lord, I love you, Lord. Just want to say that I love you, God. Hallelujah. You're the one who blesses me. Swamini obahansita mama prema karanawa. Oba wahansewai mata aashirwada karanna o deviyan wahanse. Hallelujah. Let's worship Him. How you bless our lives, Lord God. How you fill our lives, Lord God. I simply love to say, I love you, Lord. I simply love to say, I bless you. I simply love to say, Ubinamaya ilinasa
glory, glory, glory. Thank you, Father. We come to you in the name of Jesus Christ. We thank you for the tithes and the offerings. We thank you for the abundant supply of all good things. We thank you, Lord, for meeting all our needs according to your riches in glory by Christ Jesus. You said, give and it shall be given unto you. And Lord, we thank you for all your provisions. Thank you for your abundant supply. Lord, I thank you they'll have enough and more to give to every good work. That you would, Lord, give the desires of their hearts. Because you're the God who supplies all our needs and you also give us in abundance. Thank you, Lord, for your grace. In Jesus' name. Amen. Amen. Amen.